දේශීය වෛද්‍ය සම්බුල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු ප්‍රකාශ කළා. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාරම්පරික ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති වෛද්‍යවරුන්, දේශීය ඖෂධ නිෂ්පාදකයන්, අපනයනකරුවන්, කර්මාන්තකරුවන්, වෙළඳසැල් හිමියන් ඇතුළු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ එකමුතුවෙන් මෙම සම්බුලව සංවිධාන කර තිබුණා. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් යෝජනාවලියක්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර කෙරුණා. අපේ රටට බෙහෙත් පෙති ආනයනය කරනවා මිලියන 600කට වඩා. හැබැයි කැස්ස හෙම්බිරිස්සාවට අපේ දේශීය චිකිත්සක ක්‍රමවල ඕන තරම් ඖෂධ තියෙනවා. ඒ නිසා දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ශක්තිමත් කිරීම තුළ අපේ විදේශ විනිමය වැයවීම අවම කරන්නත් හැකියාවක් ලැබෙනවා. පසුගිය කාල පරිච්ඡේදයේදී අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය වැඩබදු වලින් තොරව පවත්වා ගැනීමට උතුමා ලබා දුන්න නායකත්වය අපි අතිශයින් අගය කරනවා. ඒ වගේම දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රවර්ධනයට මේ ශාස්ත්‍රයේ කර්මාන්තය බවට පරිවර්තනය කරන්න ඔබතුමා දක්වන සුවිශේෂ ප්‍රභාවත්භාවය, ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පවතින අධ්‍යක්ෂීම් ප්‍රමාණය, ජනාධිපතිවරයා ලෙස නැවත පත් මේ ශාස්ත්‍රයේ වර්ධනයටත් රටටත් ඇති කිරීම සඳහා ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතුව ඔබතුමා වෙත සහාය පළ කරන බව මතක් කරමින් 2022 මටත් ලෙඩෙක් බාර දුන්නු සුව කරන්න කිය. ඉස්සෙල්ලාම හඳ හන දිහා බලන්න උනා. ඊට පස්සේ ගෙනල්ලා පත්තුවක් බැඳා, තිත්ත කසාය දුන්නා, ගුලියක් දුන්නා. කොහොම හරි අවුරුදු දෙකක් යන්නේ ඉස්සෙල්ලා ලෙඩා දැන් නැකිట్లా ඉන්නේ. ඉතින් එහෙම සුව කරයන් පස්සේ දැන් වෙලා තියෙන්නේ ආපහු කොහෙන්ද ඇවිල්ලා වෙදෙක් මන් දන්නේ කොහෙන්ද කියලා. හරියට සුදුසුකම් නැහැ දැන් කියනවා සුව වුණ ලෙඩාව ලෙඩ කරන්න බලන්න. ඒ දින බේත් වට්ටෝර දිහා බැලුවම බය වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් පළමුවෙන්ම තියෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැන පරීක්ෂණ කරන්න, ඉතිහාසය හොයාගන්න. එහෙම කරන්න නම් අපිට පාරම්පරික වෙද මහත්තුරුත් එතෙන්ට ඇතුල් කරන්න තියෙනවා. ජ්‍යොතිෂ්‍යයත් මේකට එකතු වෙනවනේ. ඒකේ වැරදක් නැහැ. ඒකත් යම්කිසි ගණිත ක්‍රමයක්. ඒ පසුබිම හොයාගෙන තමයි අපි අලුත් රාමුවක් හදන්න තියෙන්නේ. මගේ අදහස අනුව අපිට ආයුර්වේද පිළිබඳ ජාතික සභාවක් ඇති කරන්න තියෙනවා. මම බලන්නේ පළමුවෙන්ම වෛද්‍ය විද්‍යාවක් හැටියට අපේ ආයුර්වේද විද්‍යාව පිළිගන්න. කෙසේ හෝ මම බලාපොරොත්තු මට ආපහු ලෙඩාසුව කරන්න උවමනා වෙන්නේ නැහැ කියලා.